ආයිබෝවන් කියා පිළිගන්නවා චතුර SLMT වෙතින්. මම අද ඔබට පෙන්වන්න යන විශේෂිත වීඩියෝ එක තමයි සාමාන්‍ය ප්‍රෙස් මොඩල් එකේ ටැප් එකක් යොන් බෝල් එකට සවි වෙනවා. ඒකෙන් වෙන්නේ කාර්යය තමයි අපි ප්‍රෙස් කරාට පස්සේ වතුර ඇවිල්ලා ඒක ඇවිල්ලා ඔටෝමැටිකලෝ ස්ටොප් වෙන්න ඕන. ඒ ප්‍රෙස් මොඩල් එකේ ටැප් එකේ කාර්යය එක තමයි. දැන් අපි මේකේ දැන් අපි ප්‍රෙස් කරාට පස්සේ වතුර එනවා ඇවිල්ලි කරලා ස්ටොප් වෙන්න ඕන අනිවාර්යයෙන්. දැන් මේක ස්ටොප් වෙන්නේ නැහැ. මේක බලන්න එක දිගටම වතුර එනවා. එහෙම වුණාම අලුත් ටැප් එකක් දාන්න වෙනවා. එක හන්ද අපි එකට මොකද්ද කරන්නේ? රිපෙයා කරන්න පුළුවන්ද? අපි ගලවල වලව මේක රිපෙයා කරගැනීමට පුළුවන් තත්ත්ව තියෙනවද කියලා බලන්න. දැන් වතුර පාර දිගට මෙනවා. අපි මේක ගලවල බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා අලුත් ටැප් එකක් දාන්න නැතුව. දැන් මම මේ ගලව ගත්තා. මේක ප්‍රෙස් මොඩල් එක නැතිනම් දැන් මෙතනින් ගලව ගන්න පුළුවන්. අපි ගලවල බලමු ඇතුලේ කොහමද කියලා තියෙන්නේ. මන්න අපිට රිපෙයා කරගන්න පුළුවන් තත්ත්වයකද්ද මේක නැත් බැටරි එකක්ද අපරාධනේ අලුත් එකක් ගන්න එක. මේම ගැලවුවට පස්සේ මේකේ දැන් මෙතන තියෙන මේ ෆිල්ටර් එකක් එක්කම අර ප්‍රෙස් කරනකොට ඇවිල්ලා රබර් එක හේතු වෙන්නෙත් මේකට තමයි. ෆිල්ටර් එකත් එක්ක තියෙන්නේ. දැන් මේකල්ල තමයි අපි සාමාන්‍ය මේක රබර් එක ගිහිල්ලා අතෙන්ට හේතු වෙලා තියෙන්නේ කොයි වෙලාවට. අපි ප්‍රෙස් කරාට පස්සේ වෙන්නේ ඒ ওই රබර් එක අරක ඇතුළට ගියාට පස්සේ වතුර ටික ඇරෙනවා. එහෙම තමයි තියෙන්නේ අර කාරහා යන්නේ ඊට පස්සේ. ඒ ක්‍රමයට තමයි මේක තියෙන්නේ. දැන් අපි මේක වතුර එන්න ප්‍රෙස් කරාට පස්සේ නතර වෙන්නේ නැති හේතුව බලමු අපි. මේක ගලව ගන්න පුළුවන් මෙතන ලැට් ස්ක්‍රූඩ්‍රයිවර් එකකින් ගලව ගන්න පුළුවන්. ෆ්ලැට් එකක් තියෙන්නේ. ගැලවුවට පස්සේ මේ රබර් ඔක්කොම හොඳයි. ඔසර එක හොඳයි. එහෙනම් මොකක්ද සාමාන්‍ය දැන් මේකේ අපි මොන ගලවගමු ඇතුළේ තියෙන එක. මේ විතර තමයි තියෙන්නේ. මේකේ ඔක්කොම හොඳයි. දැන් මේක අපිට බලන්න පුළුවන් රබර් ඔසර් ටික හොඳයි. සියල්ලම හොඳයි. ඒක නිසා මේකේ මේ ස්පීඩ් එකේ ටෙන්ෂන් එක මදිව. මේවා මේක ස්පීඩ් එක ටෙන්ෂන් එක මදි. ඒ කියන්නේ ටික කාලයක් ගියාට පස්සේ අපි ප්‍රෙස් කරනකොට ප්‍රෙස් කරලා අතරනකොට ඒක ටෙන්ෂන් එක මදි වන් කියලා මේ මේ ඒ වගේ ඊට වඩා ටෙන්ෂන් එක තියෙන ස්පින් එකක් තියෙනවා. ගොඩක් දුරට ඒක වෙන්න පුළුවන්. දැන් මම ඒ අර ඒ ටෙන්ෂන් එක තියෙන ස්පින් එක දාලා අපි බලමු කොහොමද කියලා. ටෙන්ෂන් එක ස්පින් එක දාලා දැන් මේකේ අර සමානවම තියෙන්න ඕන. පර්ණති විච් එකේ ස්පින් එකේ සමාන ටෙන්ෂන් ස්පින් එක තියෙන්න ඕන. මේක කඩේ ගන්න තියෙනවා. ගන්න පුළුවන්. ඒ ස්පින් එක දාලා ගොඩක් දුරට ටික දවසක් ගියාට පස්සේ ටැප් එක අර ප්‍රෙස් කරනකොට මේ ඒකේ ස්පින් එකේ ටෙන්ෂන් ගතිය අඩු වෙලා යනවා. අඩු වුණාට පස්සේ වතුර ටික ස්ටොප් වෙන්නේ නැහැ. ස්ටොප් වෙන්න කියන්නේ රබර් එක ගිහලා තද වෙන්න එපා අර කරා මෙතන ෆිල්ටර් එක ළඟට. දැන් අපි ඒ දැන් මෙතන ඇතුළේ තියෙන ඔසර් එකත් ඒකත් අර සීල් එක වගේ තියෙන්නේ. ඒක හරහා මේක ඇතුළට ප්‍රෙස් වෙන්න තියෙන්නේ. ඒවත් හොඳ තත්ත්වේ තියෙනවා. ගොඩක් දුරට මේ දැන් ටෙන්ෂන් එකක් තියෙනවා. දැන් මේ රබර් එකත් රබර් ඔසර් එකත් හොඳයි. ඒක කඩතුළු මොකුත් නැහැ. ඒකත් තියෙනවද කියලා බලන්න පුළුවන්. ඒකේ කඩතුළු නැත්තම් මූණ පැත්ත කඩතුළු තියෙනවා. ඒක අනිත් පැත්ත හරලා දාන්න පුළුවන්. මේ අපි දැන් මේක මේ විදියට අලුත් ස්පින් එක දාලා සවි කර ගන්නවා අර තිබුණ විදියටම.
පොඩ්ඩක් මේක අර අමාරු යනේ තද කරගන්න. ඒ කියන්නේ අර මම දාපු ස්පීඩ් එක ටෙන්ෂන් එක තියෙනුනේ, ටෙන්ෂන් එක තියෙන තරමට හොඳයි. ඒ කියන්නේ ඉක්මනින් ප්‍රෙස් වෙනවා ඒක, වතුර ටික වැහෙනවා ඉක්මනින්. බලමු අපි මේක හොඳට හොඳට තියෙන ටෙන්ෂන් එක තියෙනවා දැන්. අර අරකට වඩා ටෙන්ෂන් එක වැඩි මේකේ දැන් දාපු එකේ. දැන් මේක මන් තිබුණ තවත් එකටම හයි කරගනවා අර විදියටම. මේක දකුණට නේ වමට තියෙන්නේ ට්‍රෙඩ් එක. දැන් මම සවි කරගත්තා. දැන් මේක හොඳට කියන ටෙන්ෂන් එක තියෙන දැන් අරකට වඩා ට්විච් එකට වඩා ටෙන්ෂන් එක හොඳට තියෙන. දැන් අපි මේ ටැප් එක ගොඩක් දුරට ඒක වෙන්න පුළුවන්. දැන් අපි සවි කරලා බලමු කොහොමද කියලා, වැඩේ සාර්ථකද කියලා. එහෙනම් දැන් මම මේක සවි කරගත්තා. දැන් බලන්න මම ප්‍රෙස් කරාම වතුර ආවා, නතර වුණා. නතර වුණානේ. ආයෙ ප්‍රෙස් කරලා පෙන්නන්න. කැපේ අරකට වඩා ප්‍රෙෂර් එකට එනවා. ප්‍රෙෂර් එකට එන වතුර වතුර වැඩිම ප්‍රෙෂර් වෙන්නත් බෑ. ඊට පස්සේ රැඟට ඉහෙනුනේ සාමාන්‍ය ගානට. දැන් මේක ලොකුම ප්‍රෙෂර් ගන්න. හොඳට දැක්ක ස්ටොප් වෙනවා. ඉතින් අපිට මේකට වැඩි වේදමක් ගියේ නැහැ. සාමාන්‍ය මේ ටැප් එක අලුතෙන් ගන්න ගියා නම් ගොඩක් ගානක් මේ ටැප් එක. අපිට ස්පින් එක දාගත්තනම් මේක පාවිච්චි කරන්න පුළුවන්. එසේ නම් ඔබ අද යම්කිසි වැටහීමක් ලබන්නේ නැති මේ වගේ ප්‍රෙස් මොඩල් එක ටැප් එකක් රිපෙයා කරගන්න පුළුවන්ද කියලා, එහෙනම් වීඩියෝ එක හොඳනම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දෙන්න. ඔබ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මෙන් ඉල්ලමින්. මෙවන් වූ ආදර්ශමත් වීඩියෝ එකකින් යලි හමු වෙනතුරු අදට ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුභම සුභ දවසක්. ආයුබෝවන් චතුර SLMT.